කිසිම ආගමික ස්ථානයක් ධනදෙනුකාර ෆිනෑන්ස් සමාගම් වෙන්න ඕන නැහැ. ආගමික සංස්කෘතිය තියෙද්දී පල්ලිය වැඩේ කරපු දින් මේවා ආර්ථික මර්මස්ථාන බවට පත් වෙලා තියෙනවා. ආර්ථික මර්මස්ථාන වෙච්ච නිසා ලංකාවේ මිනිස්සු දුප්පත් වෙලා තියෙනවා. මම කියනවා යැපෙන පමණක් තියාගෙන ඉතුරු ටික දෙන්නකෝ. අවුරුදු 2500ක් හොඳම දේ කණ්ඩ දුන්නනේ. අෂ්ඨ පරික්‍රාදේ දුන්නනේ. දුන්නෙත් වැඳලානේ. දුන්නෙත් අග්‍ර කොටසනේ. කුඹුරු කොටලා මාස 6ක් මහන්සි වෙලා දුක් නිදලා අටුකොට පෙරෙව්වහම ඉස්සල්ලාම බක්කට දුන්නේ හාමුදුරුවන්ටනේ. අලුත් සහල් මංගල්‍යයක් දීලා. කොරෝනා කාලෙ මුන්ට සත පහ නැහැ. කණ්ඩ නැහැ. කොල්ල ඇටසැකිලි වෙලා ඉන්නේ. කෙල්ල ඇටසැකිලි වෙලා ඉන්නේ. අපි අවුරුදු 2000 පන්සියක් දුන්න ටිකේ 150ක් තියාගෙන ඔය දීපලින් අනිත් ටික දෙන්නකො මේ ඩොලර් පස්ස මිස්ද ගන්න ඔච්චර කැක්කමක් තියනවනะ දැන් බලා ටක් දාලා අහපල්ලකෝ ඔයා දෙන්නද කැමති කියලා මං කියනවා ඔව් මට ඉතුරු කාලේ ඕනේ තුන් වේල කන්න බත් ටිකකුයි බෙහෙත් ටිකකුයි ඒ ටික උඹලට දෙන්න පුළුවන් නම් මං මැරරකම් ඔතන වෛද්‍ය ශිෂ්‍යෝ ඉන්නවනම් මට බෙහෙත් ටික දෙන්න පුළුවන් නම් මට ඉතුරු ටික ඕන නෑ දැන් උඹලා අහන්න ඕනි ඇයි දරුවන්ට දෙන්නේ නැද්ද කියලා දීලා ඉවරයි උගන්නලා ඉවරයි මටත් ප්‍රශ්නේ තියෙන්නේ උන්ටත් හෙටක් නෑ ලංකාවේ ගම දුප්පත් ආගමික ස්ථාන පොසත් තේවත්තේ පල්ලිය පොසත් ගමට වැඩිය නන්නූර් කෝවිල පොසත් යාපනයේ ගම්වලට වැඩිය නාගදීපේ පොසත් වටේට වැඩිය කැලණි පන්සල පොසත් ගිහිල්ලා වලපල්ලේතුළු කැලණි ගඟයිනේ මිනිසුන්ට වැඩිය මේක පන්සලට ගහපු එකක්ද මේ සමස්ත ආගමික සංස්ථා ඒවා තමයි ලෝකේ තියෙන දැනට තියෙන හොඳම දේපල සමාගම් ටික එහෙම තියෙද්දිත් මේ පන්සල්වල පල්ලිවල කෝවිල්වල හැම එකේම තාම හදලිවිර වෙච්ච එකක් නෙහෙනේ බුදුහාඳුරු ඇවිල්ලා අවුරුදු 2800යිලු නාගදීපේ තාම හදනවා මේ ගඩොලක් 5000යි මෙතනින් ගත්තා මෙතනින් තිබ්බා මෙතනින් තිබ්බා මෙතනින් තිබ්බා 5000යි මා දවසට ලක්ෂ 10යි හිත උදේ ආපුවා මෙතනින් තිබ්බා මෙතනින් තිබ්බා මෙතනින් තිබ්බා ලක්ෂ 10යි දැන් ඒ නිසා මම ගඩොලක් මේ පැත්තේ තියලා 5000ක් දෙන්නේ මං කියන්නේ ඉවර කරන්නක මගුල 2500ක් හදන තිස්සේ අවුරුදු 2500ක් තිස්සේ පල්ලි හත් පන්සල හදලා ඉවර නැහැ වගේ අවුරුදු 2500ක් තිස්සේ අපි තාම මිනිස්සු හදලා ඉවර නැහැ තාම 3 8ක් තිස්සේ කියන එක තේරෙන්නේ නැහැ භාෂාව තේරෙන්නේ නැහැ